දැන් ආයෙත් පරණ මැති ඇමතිවරු අලුත් ආණ්ඩු හදන්න උත්සාහ කරනවා. අන්තර්වාර සභාගාදී විවිධ නම් වලට මුවා වෙලා එකම කණ්ඩායම එහාට මෙහාට තනතුරු මාරු කරගන්නයි මේ ආයෙත් උත්සාහ කරන්නේ. අවලස්සන ඇමරිකානුවා කියලා බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා කළ අය රාජපක්ෂලත් එක්ක ආයෙ ගනුදෙනු කරන්නේ නැහැ කිව්ව අය ගනුදෙනු අතහැරලා නැහැ. දේශපාලනය යනු ගනුදෙනුවා. දැන් කතාව හරි පැහැදිලි. අප පසුගිය මාසේ පුරාම රට මුහුණ දෙන අර්බුදය සඳහා සමාජය තුළම ඇති දේ විශ්ලේෂණය කරමින් විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. අප නිතරම සඳහන් කළේ සියලු ආණ්ඩු ණය අරගත් බවයි. එය අප හැඳුන්වුවේ ණය 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 ලෙසයි. අපේ රටේ ආදායම් වියදම් පරතරය සදාකාලිකවම වැඩි වෙමින් පවතිනවා. සෑම අයවැයකදීම අයවැය පරතරය වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළයි. බොහෝ ණය අරගෙන ආරම්භ කළ සමහර ව්‍යාපෘති නිෂ්ඵලයි. ණය සහ පොලිය විතරමයි. මේවා හැම ආණ්ඩුවක්ම අඩුවැඩි වශයෙන් කරලා තියෙනවා. විශාලම අපරාධය සොරාකෑම, දූෂණය සහ වංචාව. ඒකත් හැම ආණ්ඩුවක්ම අඩුවැඩි වශයෙන් කරලා තියෙනවා. ආයේ කතා දෙකක් නැහැ. කලක ග්‍රීක බොන්ඩ් ගැන කතා කරනකොට තව කලෙක මහබැංකු බැඳුම් කර හොරකම ගැන කතා කරනවා. පුදුමය කියන්නේ හැම මැතිවරණයකම ප්‍රධාන සටන් පාඨය හොරකම, දූෂණය, වංචාව. විශේෂයෙන් ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට බලය ගන්නෙම බලය ගත්තෙම ඊට පෙර පැවති ආණ්ඩුව මහා දූෂණ වංචා කළා කියලා. ඊට පසු එයාලා බලය ගන්නවා. අල්ලගත්ත හොරෙකුත් නෑ, හොයාගත්ත දූෂණයකුත් නෑ. ඇත්තම ගත්තහම ප්‍රධාන පක්ෂ දෙකම තම තමන්ටම හොරු කියා ගන්නවා. නමුත් ඒ කාවවත් හොරු හිරේ දාලත් නැහැ, අල්ලලත් නැහැ. දැන් මේ රට මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික දේශපාලන අර්බුදයටත් මේ ප්‍රධාන පක්ෂ දෙක 90%ක් වගකිව යුතුයි. විවිධ අවස්ථාවල මුක්කු ගහපු අනිත් පක්ෂත් අඩුවැඩි වශයෙන් වග කියන්න ඕනේ. දැන් රටම ජනපති අගමැති ප්‍රමුඛ කණ්ඩායමට යන්න කියනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හොරු එක්ක ඩීල් නැහැ කියනවා. දැන් අන්තර්වාර සභාග මොනෝහරි හදන්න හදනවා. සමහරු කියන්නේ අලුත් ආණ්ඩුවක් කියලයි. අලුත් නැහැ, පරණ අයම තමයි. බලමු ආයේ එකතු වුණ කණ්ඩායම කවුද කියලා. නිමල් සිරිපාලද සිල්වා, බැසිල් රාජපක්ෂ, උදය ගම්මම්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මේ වගේ ආණ්ඩුව ආරම්භ කරන අවස්ථාවේ හිටපු මැති ඇමතිවරුම තමයි මේ ආයේ කැරකෙන්නේ. දැන් මේ සියලු දෙනාම ආයේ සාකච්ඡා පවත්වනවා. අන්තර්වාර හරි, සභාග හරි, සර්වපාක්ෂික හරි, මොකක් හරි එකක් හදන්න. සර්වපාක්ෂික හදන්න ජාතික ජනබලවේගයේ එන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසත් එන්නෙම නැහැ කියනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ දවස්වල ඊට වඩා ජාතික ප්‍රශ්නයක් තියෙනවා. ඒ රංජන් රාමනායක මහත්මයාව හිරගෙදරින් මුදා ගන්න එක. ඒ නිසා එතුමා ඒකට සටන් කරනවා. දැන් කොහොම වුණත් ආයේ කැරකිලා අර පරණ අය අතටමයි යන්නේ. ඒ කියන්නේ ආයෙත් ගම්මන්පිල්ලා, වාසුලා, විමල් වීරවංශලා, දිනේෂ් ගුණවර්ධන මේ හැමෝම තමයි ආයේ ඇමතිකම් බෙදාගෙන මේ රට කරන්න වෙන්නේ. අපට අහන්න තියෙන්නේ සරල ප්‍රශ්නයයි. අද පාර්ලිමේන්තුවේදී අලි සබ්‍රි ඇමතිතුමා කිව්වා ආණ්ඩුවට වැරදුනා කියලා. වැරදුන තීරණ ගත්තේ අපිද? එහෙමත් නැත්නම් ජනපති ප්‍රමුඛ ඔය කණ්ඩායමද? බලයට ආව ගමන් බදු සහනයක් දුන්නා. අහිමි වුණ මුදල කොච්චරද? රුපියල් බිලියන 600ක් විතර. සීනිවල රුපියල් 50 බද්ද 125ට අඩු කළා. ඒ කියන්නේ සීනි කිලෝවකින් රුපියල් 49.75ක් පාඩු කරගත්තා. සමස්ත පාඩුව රුපියල් බිලියන 16ක්. ඔය මහ බැංකු වංචාවටත් වඩා ලොකුයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික එකරයකින් තහනම් කළා. මහකන්නේ විනාශ වුණා. දැන් යලකන්නේටත් කනකොකා හඬමින් ඉන්නවා. IMF යන්න පමා වුණා. අද අතේ සතේ නැති ගානට රට බංකොලොත් වෙන තැනට වැටුණා. ඩොලරය රුපියල් 230කට ෆ්‍රීස් කළා. එහෙම නැත්නම් ස්ථාවර කරලා තියාගෙන හිටියා. අද ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා. රුපියල හොඳටම අවප්‍රමාණ වෙලා ඩොලරය අද 350යි 360යි පාලනය කරගන්න බැරි තරමට ඉහළ යමින් තිබෙනවා. දැන් මේ සියලු තීන්දුවලට එදා ඔබ සියලු දෙනා
ගෝටාබේ රාජපක්ෂ සර් ළඟ එහෙමයි සර් කිව්වේ නැද්ද යර් සර් කිව්වේ නැද්ද දැන් සර්ත් එක්ක ශ්‍රී ලංකා රාජ්‍යෙම ෆේල්නේ ඉතින් ආයෙත් ඔබ ටික දෙනාම මැති ඇමතිකම් මාරු කරගෙන මොන අන්තර්වාරයක් හරි ගහගෙන මේ රට ගොඩදාගන්නේ කොහොමද කියලා කියන්නකෝ මේ රට ගොඩදාන්න කොච්චර අමාරුද කියලා අද අලි සබ්රි ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කියපු මේ වචන ටිකම ප්‍රමාණවත්. කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා එක බඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්නේ විසඳනවා කියලා. දැන් මම පිස්සෙක් වෙන්න ඕන. මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා. ඒකයි අප පුන පුනා කියන්නේ. ඔබ සියලු දෙනාම ගෝටාබේ රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මේ තීන්දුව తీරන ගන්නකොට එහෙමයි සර් කිව්වා. ඔබ අතරින් කවුරුත් මේ රාජපක්ෂලට විරුද්ධ වුණේ නැහැ. ඉතින් ආයේ අද කියලා අමුතු වෙනසක් නැහෙනේ. ආයේ ඇමතිකම් බෙදාගෙන වරප්‍රසාද අරගෙන කොහේ හෝ රටකින් ලැබෙන අවසන් ආධාර ටිකත් සමසේ බෙදාගෙන සභාතුමෝ සතුටින් විසිර ගියහ කියලා තමයි අපට කනත්තේ ඉඳලා කියන්න වෙන්නේ.